මේෂ ලග්න හිමියන්ගේ පොදු ගති ලක්ෂණ අද සිට අපි ලග්න 12ට අයිති ගති ලක්ෂණ හා රෝග ප්‍රීඩා තත්ත්ව පැලඳිය යුතු මැණික් වර්ග ජය අංක යනාදී වශයෙන් ලග්න 12ටම ගෙන එන්න බලාපොරොත්තු වෙනවා මේෂ ලග්න හිමියන් ගැන කතා කළොත් මධ්‍යම ප්‍රමාණයේ ශරීරයකින් යුක්ත කදිම දික්කූ බෙල්ලක් හා පොකුරු කෙස් හා රැවුල්ද ඇහි බඹද ඇති යහපත් අංගපසංග වේටා ඇති ස්වල්පයක් ඉදිරියට නැමී ගමන් කරන කඩිසර අය ලෙස හඳුන්වන්න පුළුවන්. ගතිගුණ ගැන කතා කළොත් මෙම මේෂ ලග්න හිමියන්ගේ කුජ තමයි ලග්නාධිපති ග්‍රහයා වන්නේ. කුජ සටන්කාමී රාශියක් බැවින් මේෂයෙන් උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියෙන් යුක්ත අය වෙනවා. උවමනා දේ උවමනා වෙලාවට උවමනා කරන කෙනෙක්. කෙසේ හෝ තමන්ට ඕන කරන දේ ලබා ගන්නවා. සටන් කරලා හරි තමාගේ පුද්ගලික දේවල් පහසුවෙන් ලබා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම තමන්ගේ පුද්ගලික දේවල් ආදී අන් අය වෙනුවෙන් කැප කරන්න මෙයාලා සූදානම් නැහැ. කීර්ති ප්‍රශංසා ලැබීමට ඇති කැමැත්තත් පෙරමුණේ සිටීමට ඇති ආශාවත් ඉදිරියට යාමක් නිසා ජය හා ප්‍රසිද්ධිය අනිවාර්යෙන් ලබනවා. එසේම මොවුන් කඩිසරයි. මේෂ ලග්නයේ උපන් අය වාද විවාද වලට එතරම් සුදුසු වන්නේ නැහැ. විවාදයෙන් පරාද වුවහොත් රණ්ඩුවක් කරලා හරි ඒකෙන් හෝ ජය ලබන්න තමයි ඔබ සිතන්නේ. ඒ තරම් සටන්කාමී ලග්නයක්. නමුත් මන අවබෝධයකින් යුතුව තීක්ෂණ නුවණකින් මෙම මේෂ ලග්න හිමියන්ට කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. සටනට බය නොවන අතර එඩිතර අභීත ගති ලක්ෂණ තිබෙනවා. සුළුසුළු ව්‍යාපාර වලට මොවුන් කැමති නැහැ. විශාල ව්‍යාපාර කරන්න තමයි මෙම මේෂ ලග්න හිමියන් කැමති. යමක් ස්ථිරව කරන්න සිතාගත හොත් ඒ එසේම කරනවා. ලෝකයේ ශ්‍රේෂ්ඨ මිනිසුන් මේෂ ලග්නයෙන් උපත ලබලා තියෙනවා. මේෂ රාශිය රාශි චක්‍රයේ පළමු රාශිය බැවින් මෙය බලවත්ම රාශිය වෙනවා. මකර කටක දෙකට මැදිව පැවතින බැවින් යුක්ති සහගත වෙනවා. මොවුන්ගේ දුර්වලකම් ලෙස ඉවසිලි හැකි ගතිය සමාදානයට එතරම් කැමති නැති බව සුළුසුළු දේ කිරීමට ඇති අකමැති ගතිය ආදිය දක්වන්න පුළුවන්. රෝග ලක්ෂණ පිළිබඳව කතා කළහොත් දැවිලි රෝග, මොළයේ අසනීප, බඩේ කැක්කුම්, හදිසි ක්ලාන්ත, නිින්ද නොයෑම, හිටි හැටියේ සිහිය නැතිවීම ලෙහෙසියෙන් සෑදීමට පුළුවන්. මේෂ ලග්නයේ උපන් අයට දියමන්ති රතු මැණික් පැළඳීම යහපත්ය. ඔබ තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මම ආයෙත් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරන්න. එසේනම් අදට සමුගන්නම්. ඔබට ජය.